අනුකරණය නොකරන්න. මිනිසුන් තම ගුරුවරුන් අනුකරණය කිරීමට පෙළඹෙන්නේ කෙසේද යන්න ගැන අප අවධානවත් විය යුතුය. ඔහු පිටපත්, මුද්‍රණ, අච්චු ආදී බවට පත් වෙති. එය රජතුමාගේ අශ්වයින් පුහුණු කරන්නාගේ කතාවට සමානය. කලින් සිටි පුහුණුකරුවා මිය ගිය හේයින් රජතුමා විසින් අලුත් පුහුණුකරුවෙකු ගෙන්වා ගන්නා ලදී. අවාසනාවකට මෙන් ඔහු ඇවිදින විට කොරගසමින් ඇවිද්දේය. ඔහු වෙත අලුත් දැකුම් කළු අශ්වයන් ගෙනවිත් දුන් කල එම අශ්වයන්ට විශිෂ්ට ලෙස දිවීමට, පැනීමට, රිය ඇදගෙන යාමට ඔහු පුහුණු කළේය. නමුත් මේ එක් එක් අලුත් අශ්වයා කොරගැසීමට පටන් ගත්තේය. අවසානයේදී පුහුණුකරු කැඳවා සිටි රජතුමාට පුහුණුකරු රජවාසලට ඇතුළු වන විටම දැකගත හැකි වූයේ එම පුහුණුකරු කොරගසන බවය. සියල්ල තේරුම් ගත් රජතුමා අලුත් පුහුණුකරුවකු වහාම සේවය සඳහා කැඳවා ගත්තේය. ගුරුවරුන් වශයෙන් ඔබ දෙන ආදර්ශයේ බලය ගැන ඔබ අවධානවත් විය යුතුය. ශිෂ්‍යයින් වශයෙන් නම් ඊටත් වඩා වැදගත් වනුයේ ඔබගේ ගුරුවරයාගේ ප්‍රතිමූර්තිය, බාහිර හැඩරුව ඔබ විසින් අනුකරණය නොකළ යුතු බවය. ඔබේ ගුරුවරයා ඔබේ අභ්‍යන්තර පරිපූර්ණත්වය සඳහා ඔබ යොමු කරවමින් සිටී. ගුරුතුමාගේ අභ්‍යන්තර ප්‍රඥාව ඔබේ ආදර්ශය ලෙස ගන්න. ඔහුගේ කොරය අනුකරණය නොකරන්න.